චැල්ල එකත් එක තුවෙලාලඉන්න දාරුවන් ආදරෙන් පාඩමට එකතු කරගන්නවා අද අපි අටවසරට අයත් විදධතේ පිළිබඳ විශේෂිත පාඩමක් තමයි සාකච්චා කරන්න ඒ තමයි යාගේ හත්තන පාඩම ධාරා විදධතය පිළිබඳ මිනුම්ඉ ත මත ්‍රයිබ ක ප රතු ප ටන ස්යි් කලා පෙත්කේ එකතු වන්න සන්සේ බ සයි් එකට ගහිල්ල යාලගගේ විද්‍යාධරම වර්ධනය කරගනි කලා පියාරාධන කරනවා ඉතින් මේ පාඩවේ මාත්‍රෘකාවෙම ආලට පේනවා මෙහිදී අපි කතා කරන්නේ ධාරා විද්ධතය සම්බන්ධව. ඉතින් මෙහි දයෙන විශේෂත්තයතා මයි මේ ධාරා විද්‍යතය සම්බන්ධ කරුණු ආලට ඕලබල් විභාගේට යනකම්ම අවශ්‍ය වෙනවා. ඒවගේ ඒලබල්වලට බෞතික විද්‍යාව කරනවන ඒහා සම්බන්ධ පාඩම්වලදිත් තෝන වෙනවා. ඒ නිසා ධාරා විද්ධතේ නැත්තං ධාරාව ගැන මෙතනදි තමයි ඔයාලා මූලික කරුණු දැන ගන්න ඒ නිසම මේ පාඩම ගොඩක් විශේෂිත. ඉතින් අපි විද්‍යතයේ සම්බන්ධව හය වසරිදම්ම කතා කලා මෙතනදි අපි මේ කරුණු තමයි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. අපි විද්තේ පිළිබඳ මූලික කරුණු ඕල්ට මතක් කරලා දෙනවා හයයිදම් මේ දක්වා ඉගෙන ගත්තු කරුණු. ඒ වගේම විද්දුුද්ධාරාව හැඳින්වීම විදදුුද්ධාරාව මැනීම ෝල්ට යතාවේ කියැනමකක්ද ප්‍රතිරෝධය කියයනමුකද්ද කියලා අපි මෙතනදි වැඩිදුරටත් කතා කරනවා. එහනම් අපි මුලින්ම විද්‍යතයේ සම්බන්ධ මූලික කරුණු සොයා බලමු. ඔයාලා විද්ධතේ ගෙන හාය වසරින්දම්ම ඉගෙන ගත්තා ඉදිසයින්සේ චැනල් එක ඒ සම්බන්ධ වීඩියෝ අල්ට බලාගන්න පුළුවන්. මංවල්ට මතක් කරන්නම් විද්ධතයේ ආකාර මොනවද කියලා. ඔල්ටම මෙතන පේනවා සරල පරිපතයක් මේ සරල පරිපතය දැනමට අවශ්‍ය වනේ බැටරියක් බල්බයක් ඒවගේම වයර් කැබලි. ඉතින් මං මේ විදිහයට මේක සම්බන්ධ කරලා සරල පරිපතයක් හදාගත්තා. මේ සරල පරිපතයේදී මේ බැටරියට වයර් සම්බන්ධ කරලා එහි අග්‍ර බාල්බයට නිවැරදිව සම්බන්ධ කළ හම තමයි මේ බාල්බය දීප්තිමත්ව දැල්වෙන ගත්තේ එ වගේම හත්ත වසර දිගන ගත්තා විද්ධතයේ තවත්තාකාරයක් පල්ටමිතරන පේනවා මං මේ පෑම් බටය මක්ගේ හිසකෙස්වල ඇතිල්වීමෙන් පසුව මේ වගේ සැහැල්ලු වස්තුවකට ලංකරනවා. එතකොට වාල්ට පේනවා මේ සැහැල්ලු ද්‍රව්්‍ය මේ බටයට ආකශනය වෙනවා. ඉතින් එකට හේතුව තමයි අපි යම් වස්තු තවත්වස්තුවක්ොට පිරිමැදීමේදී ඒවා මත විද්දුත් ආරෝපන හටගන්නවා මේ විදු රෝපන ස්ති විදත් තාරෝපනි කිය හඳුන් වනවා හතවාසරදි අපි කතා කලා එහෙන ස්තිති විදතය ගැන. ඉතින් අපි විද්ධතය සම්බන්ධව කතා කරද්දී විධාරාව වගේම ස්තිති විද්ධතය ගැන කතා කරවා. අන්න ඒක නිසා තමයි විද්ධතයේ ආකාර දෙකක් ඇති විදිට හඳුන් වන්නේ ඒ තමයි ස්තිති විදතයේ සහ ධාරා විද්‍යතිය. ඉතින් මේ දෙකා අතර වෙනස තමයි ස්තිති විදධතයේදී විදදුත් ආරෝපන ද්‍රව්්‍ය මතුපිට හටගන්නවා. ඒවා එහි එක්්‍රැස් වෙලා තියෙනවා. නමුත් දරා විදතේ කියලා කියන්නේ වචනමාර්ට තේරෙනවා මේ විදුත් ආරෝපන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරනවා. ඒක කියන්නේ අපි විදදුත් ආරෝපන සහිත ක්‍රභවයා පරිපතයකට සම්බන්ධ කළ හම ඒ පරිපතය සන්නයක හරහා මේ විදදුත් ආරෝපන, ගලායාමක් සිද්ධ වෙනවා අන්නේ විදුත් ආරෝපන ගලායාමකට තමයි අපි ධාරා විදතය කියලා කියන්නේ. එහෙන ආඩමිතරනින් වචනේදීලතිනවා සම්ෘත පරිපතයකින් විදදුත් ආරෝපන ගලායාම විදදුත්්ධාරාවක් ලෙස හැඳින්වේ කියලා. ඉතින් මෙතන සම්ෘත පරිපතයක් කියලා කියන්නේ හැමවෙලේම විදුත් ආරෝපන ගලායාන්ඩනං ඒ පරිපතය සම්ෘත වන්න ෝනක්. අපට ස්විීච්චයකින් පරිපතයක් විවෘතු හෝ සම්බෘත කරන්න පුළුවන්. සුවිච්චක අපි සම්බෘත කළොත් මේ පරිපතය දිගේ ධාරාව ගලා යනවා. සුවිච්චක අපි විවෘත්ත කිරීම මගින් මෙහි සන්නන්නයක අතර සම්බන්ධතාවෙන් නැති වෙලා ධාරාව ගලායාම නවතිනවා. දැංවාලට තේරුුණානේ අපි මුලින්ම හදපු පරිපතයේ බල්බය දැල්වෙන පටන් ගත්තේ ඒ හරහා මේ විද්ධතාරෝපන ගමන් කිරීම නිසා. ඉතින් එත නදී විදදුත් ධාරාවක් හටගත්තු නිසා තමයි ඒ බල්බ එක පත්ව වනේ. දැනම බලමු මේ විදුලි උපාග වල අග්‍ර පිළිබඳව අපි විද්‍යයගන කතාරදදිය අනිවාරයම දැනන්ගින් දෝන මේ විදදුලි උපාංග කොහොමද පරිපතයකට සම්බන්ධ කරන කියලා ඒ සඳහා දැනගත යුතුම දේ තමයි විදුලි උපාංගවල අග්‍ර විද ප්‍රභව අපි ගම්මෝ බැටර එකක් මේ බැටරිවල ධනාග්‍රය සහ රිනාග්‍රේ මාක් කරලා තියෙනවා ඒන්? දත් ප්‍රභවලත් ධන සහ රිනාග්‍ර තියෙනවා මේ විදිහට බොහෝමයක් විද्यුත් උපංගවල ධනරින විදිහට අග්‍ර පවතිනවා ඉතින් මේ විදදුලි උපාංගවල අග්‍ර දැනගැනීම වැදගත් වෙනවා මේ විදදුුද්ධාරාව ගලන දිශාව හඳුනා ගැනීමට ඉතින් ඒවාගේම අපි විදදුුද්ධාරාව ගලන සම්මත දිශාවත් දැනන්ගින් නඕනා විදදුුද්ධාරාව ගලන්නේ ධනාග්‍රේසිට රිනාග්‍රය දෙසට තකොට අපි පරිපතයකට විදුත් ප්‍රභවයක් සම්බන්ධ කරද්දී අපි දැනන්ඉලනේ පරිපතයේ දදුත් ප්‍රභවයේ ධනාග්‍රී සිට විදදුත් ප්‍රභවේ විනාග්‍රේවෙත ගමන් කරනවා කියලා. ඉතින් මේ විදියට අපිට විදදුුද්ධාරාවක දිශාව හඳුනගන්න ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් ඔයාලට හතයි දෙක ක්‍රියාකාරකම විදිර දීලා තියෙනවා මෙතන දිබෙන්නේ අපි මේ විදදුුද්ධාරාව හඳුනගන්න ෆෑන් එකක් සහිතත මෝටර් එකක් භාවි කරනවා ඉතිං අපි මෝටර් එකක් භාවිතා කරන්නේ අපි මේ බැටරිය දනරින අග්‍ර මාරු කළත් මේ මෝටර් එක ක්‍රියාත්මක වෙන උපකරණයක් නිසා. අපි මුොලින්ම බැටරයේ ධන රීන අග්‍රය මෝටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කරලා නැවත්ත ඒ ධන රිනා අග්‍ර දෙක මාරු කරලා මෝටරයටට සම්බන්ධ කනවා. එතකට අපිට දකින්න පුලා නිරීක්ෂණ තමයි මටරේ ෆෑන් එක පලවෙනි අවස්ථාවේදී කැරකුණු දිශාව වෙනස් කරලා අනෙක් දිශාවට කැරකීම. ඒ කියන්නේ අපි අග්‍රමාරු කරද්දී මේ මෝටරේෆෑන් එක කැරගෙන දිශාවන් වෙනස් වෙන. එකට හේතුව තමයි ධනරනා අග්‍රමාරු කරද්දී එහි විද්‍යුද්ධාරාව ගලන දිශාව වෙනස්සය නමුොකද හැමවිටම ධනාග්‍රේසිට රිනාග්‍රටයි විදුද්ධාරාව ගමන් කරන්නේ. තින් මේක අඳුනගන්න හොඳම උදාහරණයක් තමයි මේ ක්‍රියාකාරකම. අපිට මෙහි මෝටරේෆෑන් එක කැරකෙන දිශාවනුව විදුද්ධාරාව ගන්න දිාව හොයාගන්න පුළුවන්. ඒ වගේම විදදුුද්ධාරාව ගලන දිශාව හඳුනගන්න පාවිච්චි කරන තවත් උපකරණයක් තමයි මැදබින්දු ගැල්වනෝ මීටරය, වගේම අපිට පාවිච්චි කරන්න පුුවන් මැද බින්දු ඇමීටරය නැත්තම් මැද බින්දු මිලියමීටරේ. මෙහි විශේෂත්වය තමයි මෙහි කටුව යොමුවෙලා තියෙන බිදුව මැද දක්නට ලැබෙනවා. ඉතින් මෙතනද අපි පරිපතයකට මේ සම්බන්ධ කළ හම මේ කටුව මොන පැත්තටද ගමන් කරන්න කියලා බලලා දන පැත්තට ද රින පැත්තටද ගමන් කරන්නේ කියලා බලලා අපිට දුරගන්න පුළන් මොන දශාවටද මේ ධරාව ගමන් කරන්නේ කියලා ඔයාට මේ රූප සටහනේ පේනවා රීන පැත්ත නම් කල්ල තියනවාවාම් පැත්තට වෙන්න ධන පැත්ත නම් කලතිෙනවා දකුණු පැත්තට වෙන්න අපිට මේදේ ගැල්ලනෝමීත්‍රය පවිච්චි කලත් කරන්න පුළුවන් මේ සඳහම් මැද බින්දු ගැල්ලනෝමීට්‍රිය ාවිතා කළ හම අපි මුලින්ම මේ විදිහට බැටරිය ධන රීන ආග්‍ර දෙක හරි විදිහට ගැල්ලනෝමීතරයට සම්බන්ධ කරනවා එතකොට යාට පේෙනවා කටුව දන පැත්තර ගමන් කරනවා ඊනකට අපි අග්‍රධක මාරු කරල්ලා ගැල්ලනොමීට්‍රියයට සම්බන්ධ කර හම ගැල්වනෝමීට්‍රේ කටුවර් ඉන්න අග්‍රේදෙසිට ගමන් කරනවා එහෙන එතනද අපිට ධාරාවේ දිශාව හොයාගන්න පහසු වෙනවා දැන් අපි කතා කරන්නේ යන්න විදුද්ධාරාව කොහොමද මනින්න කියලා. ම මොලින්ම් මතක් කරනම් විදදුදධාරාවව සඳහාපි සංගීතයක් පාවිච්චි කරනවා කැපිටල් අයි කියන සංකේතය. විදදුුද්ධාරා මැනීමට භාවිතා කරන උපකරන කිහිපයක්වාට මෙතන පෙන්නලා තියෙනවා එතමයි ඇමීටරය, මිලියමීටරය මයික්‍රෝඇමීටරය. එකඇන්නේ විදදුුද්ධාරාවේ විශාලත්වය අනුව අපිට මේ උපකරන භාවිතා කරන්න පුළුවන්. ඔට පෙන්ල තියෙනවා උපකරණේ හැඩරුව සහ. සඳහා පාවිච්චිකඩ සංකේතිය මෙතන මිලියමීටරය මයික්‍රමීතරය වගේ උපකරණ පාවිච් කරන කුඩා විදදුුද්ධාරවා මැනීම සඳහා විදදුුද්ධාරාව මනනු ලබන ඒකක ගැත්තොත් අන්තර්ජාතික ඒකකේ තමයි ඇම්පියරය කියන්නේ අපි මේ සංකේතිය කැපිටල් ඒ අකරෙන් පෙන්න්නනවා ඒ සඳහා ඇති උප ඒක විදිහට මිලියඇම්පියරය මයිකෝ ඇම්පීරය හඳුන්න්න පුළුවන් මේ සඳහා තියන සංකේතුෝ ල හොඳට මෙතනදි හඳුනගන්න ඕනා. මේවිදිට අපි ධාරාවක් මැනීමට ඇමීටරය භාවිතා කරද්දිත් පරිපතයකට ඇමීට්‍රයේ සම්බන්ධ කරනා කාරේ දනගින්න ඕනා. අපි හැමවලීම දැනගන්න ඕනාා ඇමීතරයක ධනනාග්‍රයේ රිනාග්‍රය කොහෙද තියෙනෙ කෙලා. ඇමීටරයේ ධනාග්‍රය පෙන්ඩනාම් මෙතන රතුපාට කොට්ටසින් අපිට මේට සම්බන්ධ කරන්න පුළුහන් වයරකාක් ඒ වගේම රිනාග්‍රය කලුපාට කොටසිං ආයාට පෙන්ල තියෙනවා. ඉතින් ගැල්ද නෝමීටරේදිත් මේ වගේ මයි කළුපාට කොටස රිනාග්‍රය රතුපාට කොටස ධනාග්‍රය. දැන් අපි ඕයාලට පෙන්න්නට යන්නේ ඇමීටරයක් පරිපතයකට සම්බන්ධ කරන ආකාරය. අපිට මේ පරිපතය තුළින් ගලන ධරාව මනින්ඩනම් ඇමීටරය මේ පරිපතයට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕන. ඒගැන්නේ මේ වයරක දිගේම අපි ඇමීටරයේ සම්බන්ධ කරන්න ඕනා. දාහරණය ගත්ව අපිට මේ බල්බ එක තුළින් යන දදාරාමයින්්ඩෝන්න බල්බෙකත් එක්ක ශ්‍රවේණිගතව තමයි ඇමිටටේ සම්බඳ කරන්න ඕනයි එකන බල්බෙකට වහාම හා පැත්තෙන් අපි සම්බන්ධ කරන්න ඕන. මේ විදියට සනායකයක් තුළින් විදදුුද්ධාරාවක් ගලායාම සඳහා බලපාන සාධක තමයි අපිදැන් කතා කරන්න යන්නේ. බිද්‍යධාරාවක් සනායකයක් තුළින් ගලායාම සඳහා වෝල්ටියතාවය ඒවගේ මේ සන්නායකයේ ප්‍රතිරෝධය බලපානවා. අපිැම් බලමු මේ එක්කෙක් සාධක මොනවද කියලා. අපි මුලින්ම ෝල්ට යතාවේ ගෙන කතා කරමු. ඔයාලට මේ පේන ස්වභාවධර්මය අපූර නිර්මාණයක් තමයි දඇල්ලක් කියන්නේ. ඉතින් මේ දියඇල්ලේ ජලයේ මේ විදිර පහලට ඇදහැලෙන්නේෙ කොහොමද. දඇල්ලේ ඉහලතියෙන ජලයේ විශාල විභවශක්තියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ විභවශක්තිය නිසා, විභවය වැඩිස්ථානී සිට අඩුස්ථානය දක්වා මේ ජලය ගමන් කරනවා. ඉතින් ඒ වගේම තමයි විද්්‍යතයගෙන කතා කරද්දි විදුලිධාරාවක් ගමන් කරන්නේ විභවේ වැඩිස්ථානය සිට විභවය අඩුස්ථානය දක්වා. ඉතින් විදදුත් ආරෝපන සහිත විදදුත් ප්‍රභවයක් ඇති පරිපතේක විභවේ වැඩිස්ථානය තමයි ඒ විදදුත් ප්‍රභවයේ ධනාග්‍රය. දහනයක් ගත්තහම බැටරියක් අපි පරිපතයකට සම්බන්ධ කලතිනනම් බැටරිය ධනාග්‍රේකයන්නේ විභවේ වැඩි ස්ථානය. බැටරිය රිනාග්‍රේකයන විබවේ අඩු ස්ථානය ඉති අපි දන්නම් විදුලිධාරාවක් ගමන් කරන්නේ ධනාග්‍රේ සිට රිනාග්‍රය දෙසට එහෙනම් විභවේ වැඩිස්ථානයදම් විබව අඩුස්ථානයට තමයි මේ විදුලිධාරාව ගමන් කරන්නේ. මේ විදිහට ධනාග්‍රය හා රිනාග්‍රයේ අත්තර විදුත් විභව වෙනසට අපි විබව අන්තරයහෙවත් ෝ යතාවේ කියලා හඳුන් වනවා. ඉතින් මේ විභවාන්තරයක් ඇතිවීමට හේතුව තමයි විදදුත් ප්‍රභවයේ හෝ පරිපතය යම් කොටසක ඇතිවන විදදුත් විභව වෙනස. ඉතින් මේ විදිහට පරිපතය තිය විදදුත් ප්‍රභවයේ ධනාග්‍රහා රිනාග්‍ර අතර මෙහෙම විදදුත් විභව වෙනසක් ඇති නිසා පරිපතයේ ඕනම ස්ථානයක් ගත්තොත් එක් ස්ථානයකට සාපේක්ෂව අනිත්්‍ය ස්ථානයේ විභවය වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි විදදුුද්ධාරාව මේ විදදුතිභවය වැඩිස්ථානය සිට විදදුත් විභවය අඩුස්ථානය දක්වා ගමන් කරන්නේ. ඉතින් ඔයාල දැකල ඇති වෙළඳ පොලේ තියන මේ විදිහෙ බැටරිවල වෝල්ටියතාවේ සටහන් කරලා තියනවා. ඒ පෙන්ලා තියෙන්නේ මේ එක් එෙක් බැටරිවල විභව අන්තරය කීයද කියලා සාමාන්‍ය වියලිකෝෂයක වයතාවය එකයිදශම පහක් පමණ වෙනවා. ඒ වගේම කෝෂ හයක් පමණ තියෙන කාර් බැටරියක විභවාන්තරය වල්ඩ් දොළහක් පමණ වෙනවා. මේ විදිහට එක්කෙක් වෝල්ට ියේතාවයන් මේ බැටරිවල සඳහන් කරලා තියෙනවා. ඉහෙනම් අපි මේ පරිපත්තයක යම් ස්ථාන දෙකක් අතර විභවාන්තරේ මයින්ඩ, භාවිතාකන් උපකරනේ තමයි වෝල්ඩ් මීටරේ කියන්නේ ඔට මේ උපකරණන්නේ හැඩරුව මෙතන පේනවාඒවගේම සංකේතය අප මේ විදිහට අඳනු ලබනවා. විභවාන්තරේ මයින ලබන ඒකකය අපි අන්තර්ජාතික ඒකගේ විදිහට හඳන්නනෝ වෝඩ කියලා සංකේතය තමයි කැපිටල් ව. විබව අන්තරේ මයින උපඒකයක් විදිර මිවෝල්ඩ සඳහන් කරන්නත් පුළුවන්. ෝ මටය පරිපතයකට සම්බධ කරන කොහොමද කියලා දැන් අපි ඉගෙන ගන්නයි යන්නේ. අපි වෝ මීටරෙන් කරන්නේ යම් ස්ථාන දෙකක් අතර තින විබව අන්තරය මයිනකනේ. එහෙනම් වෝ මීටයේ දනාග්‍රේ විදුලි සැපියුීමේ ධනාග්‍රේට හරියට සම්බඳධ වෙඩෝනා. එවගේ ෝල් මීටයේ රිනාග්‍රේ විදුලි සැපියුීමේ රිනාග්‍රේට සම්බන්ධ වෙඩෝනා. වාට වෝල්ඩ මීටේ දැන රිනාග්‍රමේ විදිර පෙන්න්නර තියෙනවා. ඒ වගේම අපි විභවාන්තරේ මයින ස්ථාන දෙක අතර, මේ ෝ මරය සමාන්තරගතව තමයි සවිකරන්න ඕ. ඒක කියන්නේ විභව අන්තරේ මැනීමට නම් පරිපතය හා සමාන්තරගතව අපි වෝ් මීටරේ සවි කරන්න ඕන. ඉතින්වාට පෙන්වා තිෙන ෝඩ මීටයක් සමාන්තර ගතව කොහොමද පරිපතයට සම්බධ කරන්න කියලා. මෙතන බර්බ එකේ අග්‍ර දෙකේ ෝටියතාව අයි මයින්නේ හෙනම් අපිට ඒ අග්‍ර දෙකට සමාන්තවෝ මීටරේ සවිකරනවා. ති මේ පාඩමය අපි ප්‍රධාන වශයෙන් කතා කරන මේ ධා ද්‍යතය පිළිබඳ මනිනම්නේ. ඉතින් මේ විදිහට විදදුුද්ධාරාවක් මනින්ද ඒවගේම විභවාන්තරය මනින්න වෙන අවස්ථාගෙන කතා කලොත් ඉදිනදා ජීවිතයේදී අපේ නිවාසවලට ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන කර්මාන්ත ශාලාවකට ලැබෙන විදුලියයේ වෝල්ටියතාවේ නිවැරදිද කියලා අපිට බලාගන්න පුළුහංෝල්ටයතාවේ මැනීම මගින්.මොකද නිවසේ වගේ කර්මාන්ත ශාලාව තියෙන සමහර යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකිරීමට නියමිට බෝල්ට ේතාවත් තියනවා ඉතින් ඒකට අවශ්‍ය වෝටේතාවය ලැබේ දෙයන්න නිවැරදිව හොයා බලන්න පුළුවන් මේ වෝට ේතාවය මැනීමෙන් ඒ වගේම සමහර විදුලි උපකරන ලබාගන්නා ධාරාව මැනීමෙන් ඒවය දෝෂතියනවාදි කියලා හඳුන ගන්න පුළුවන් මොකද විදදුත් උපකරණවල ක්‍රියාකාරිීත්තයට අවශ්‍ය ධාරාවත් තිීන ඉතින් ඒ ධරාව හරියට ඒ උපකරණේ ලබාගන්නවද නැද්ද කියලා අපිට මැනීම මගින් හඳුනගන්න පුළුවන්. ඉතින් අවශ්‍යධරාවට වඩා වැඩිධාරාවක් ලබා ගන්න වනං හෝ අඩුධාරාවක් සැපේනවනන් උපකරනේ යම් කිසි දෝෂයක් තිනවද කියලා හඳුනා ගන්න පුළුවන්. විශාල විදුලි බලාගාරවල විදුලි ජනක යන්ත්‍රවල විදුලි ආශිත මිනුම් ලබා ගැනීමටේ ගැනේ ඒ මගින් විදුලේ වෝල්ටියතාවේ මැනබැලීමට ඒ වගේ ඒවා බෙදා හරිද්දි නියමිත බෝල්ටියතාවේකට බෙදාහරින්ඩ ඒ මැනීමට වැනි අවශ්‍යතා සඳහා මෙන් මිනුම් ලබා ගැනීම සිදුවෙනවා ඒ වගේම යම් විදුලි උපකරණයක් අලුත් වැඩියා කරද්දි එහි ඇති පරිපතයනතත් සර්කිට්ි එකේ විඳ උපාංගවල ක්‍රියාකාරිත්්‍යය නිවැරදිව සිදුවෙනවාද කියලා හඳුනගන්නත් මේ විද්ධතය ආශිත මිනුම් ලබා ගැනීම සිදුවෙන. තින් මේදේවල් එදිනදා ජීවිතය සිදුකිරීමටටම් අනිවායෙන්ම මේ විදුද්ධාරාව පිළිබඳ මිනුම් සම්බන්ධ හරි අවබෝධයක් තියෙන් ඕන ඉගැන විදදුුද්ධාරාව කියන මොක්ද බෝල්ට යතාවේ කියැන මොකක්ද කියලා. ඉතින් අපි විද්‍යාගාරයේදී මේ විදිර ධාරා මනින්ද ඇමීටරයත් ෝ යතාවේ මයින්ද වෝල් මීටරයත් යොදාගත්තට මහාපරිමාණයෙන් මේදේවල් මනන්නට වර්තමානේ තාක්ෂණය භාවිතා කරලා මට ඇමීට නිපද වල තියෙනවා ඉතින් අපිය හඳුන්නනවා නවීන සං්‍යාංක තාක්ෂණයෙන් නිපද වූ ඇමීට හා ව මීට කියලා ඉතින් මේවායේ ඩිජිටල් විදිහයට තමයි ඒවා එමිනුම් සංඛ්‍යාවක් විදිහයට ලබා දෙන්නේ දැ අපි කතා කරමු විදදුත් ධාරාවක් පරිපතයක් තුළ ගැලීමේදී බලපාන තවත් සාධකයක් ගැන ඒ තමයි ප්‍රතිරෝධය කියන්නේ අපි දන්නවා සන්නයකයක් අරහා තමයි විදුලිය ගමන් කරන්නේ. සන්නායක වලට උදාහරන්න ගත්තාම ඔල් පේනා මෙතන තාම්බ ඇලුමේනිියම්, රස්සදිය විද්ධී මෙවැනි ලෝහවලින් තමයි විදුලිය ගමන් කරන්නේ. ඉතින් මේ සන්නායක හරහා විදදුුද්ධාරාව ගමන් කරද්ද මේ සන්නනායකවල තියෙන ප්‍රතිරෝධයක් මේ විදදුුද්ධාරාවට බලපානවා. එ අපි දැම් බලමු ප්‍රතිරෝධය කියන මොකක්ද කියලා. ප්‍රතිරෝධය සඳහා අපි සංකේත පාවිච්චි කන්නවා කැපිටල් ආර්. රිපත ඒක විදදුුද්ධාරාව ගමන් කිරීමට ඇති වන බාධාව ප්‍රතිරෝදය කියලා හඳුන්නනවා. එන සන්නයකයක විදදුුද්ධාරාව ගමන් කිරීමට බාධාවක් ඇතිවෙනවනං ඒ සන්නායකේ ප්‍රතිරෝධයක් තිීනවා කියලා අපි හඳුන්නනවා. ප්‍රතිරෝදය මයින ඒකකේ විදිහට ඕම් කියන ඒකේ යොදාගන්න පුළුවන් ඉතිං ඕම් කියන එකකගේ සංකේතයෝ ගොලන මෙතන පෙන්නල දේනවා. අපි දැම් බලමුමේ ප්‍රතිරෝධය හා ධාරාවතර සම්බන්ධය රිපතය ප්‍රතිරෝධදය වැඩි වෙද්දිී තුළින් ගලන ධාරාව අඩුවෙනවා. මොකද අපිදන්නා ප්‍රතිරෝධය කියන්නේ බාධාවක්නේ එනම් බාධාව වැඩිවෙද්දි ධාරාව ගලන ප්‍රමාණය අඩුවෙනවා. ඔයාලට මේ වගේ සටහනකින් මතකතියයාගන්න පුළාන් ප්‍රතිරෝදය වැඩිවෙද්දිී ධාරාව අඩුුවෙනවා කියලා. ඉතින් විදදුුද්ධාරාව ගැලීමට ඇති බාධාව නැත්තම් ප්‍රතිරෝධය ලෝහෙෙන් ලෝහෙයට වෙනස්. අපි සන්නායකක ප්‍රතිරෝදය ගත්ත හම ඒ සන්නායකය හදල තියෙන ලෝහවර්ග අනුව, එහි ප්‍රතිරෝධය වෙනස් වෙනවා ඒ නිසා එක් එෙක් සන්නයක හරහා ගලන විද්දුද්ධාරාව ලෝහින් ලෝහෙට වෙනස් වෙනවා ඒක බලන තින හොදම ක්‍රියාකාරකමත් තමයි වල්ට මේ පෙන්නලා තියෙන්නේ අපිට පුළුවන් මේ විදේ පරිපතයක් සකස ගන්න මෙහි ABCAB කියලා හිඩැස් දෙකක් හදලා තියෙනවා මේ හිදැස් දෙකට අපි වෙනස් වර්ගේ ලෝහ සම්බන්ධ කරනවා අපිට මේ හරහා ගලන ධාරාවේ වෙනස හොයාගඩ මීටරයක් පාච්ච කරන්න පුළුවන් එ එකක් අවස්ථාවලදී ඇමීතර පාටාංක අරගෙන ගලන ධරාව මැනගන්න පුළුව. ඉතින් අපි පලවෙනි අවස්ථාවේදී තබ කම්බියයක් ඒබී අතරට සම්බන්ධ කරනවා. ඊළඟට යකඩ කම්බියක් ඒී අතර සම්බන්ධ කරනවා තුගනි අවස්ථාවදදි නීක්‍රෝම් කම්බියයක් ඒAB අතර සම්බධ කරන්නවා. මෙතනදී අපිට ඇමීටරඒ පාටාංකවලින් ධාරාව මැනගන්න පුුවන් ඒබගේම බල්බය යොදාගෙනහි දීප් තිරමොකද වෙන්න කියලා බලන්න පුළුවන්. ඉතින් මෙතන, තිවන නිරේශණ අනුව තමකම්බිය සම්බන්ධ කිරීමේදී බල්බේ දීප්තිමත්ත දැල්ලෙනවා වගේම ඇමීතරේ පාටාංක වැඩිය අගයක් ගන්නවා නමුත් නික්‍රෝම් වැනි කම්බියක් සම්බන්ධ කළහම බල්බේ දීප්ති ඉතාමත් අඩුයි ඒ වගේම ඇමීත්‍ර පාටාංකෙත් අඩුයි ඒට හේතුව තමයි තඹවලට වඩා නික්‍රෝම් වල ප්‍රතිරෝදය වැඩිවීමයි ඉතින් ප්‍රතිරෝදය වැඩිවෙද්දී ඒ හරහා ගල්න ධාරාව අඩු වෙනවා නිසා තමයි බල්බේ දීප්ති අඩුවීම සහහා ඇමීටරේ පාටාන්කය අඩුුණේ. ඒ වගේ මතකතියාගන නිකරෝම් කම්බිය ප්‍රතිරෝධය වැඩි නිසා ඒ ඉක්මනින් රත්වෙනවා මේ වගේ දෙයක් කරන අවස්ථාවකදි නිකරෝම් කම්බි අල්ලන්ඩ යන්න පවවැලගේ අතව වනත් විිචන්න පුුවන්. ඉතින් අපි කතා කළේ සන්නයකවල මේ තියෙන ප්‍රතිරෝදය ගැනේ ඉතින් ප්‍රතිරෝධය සම්බන්ධ සංකල්පය යොදාගෙන උපකරන නිපදවලතියෙනවා අපේ වැඩි කෙන ප්‍රතිරෝධක කියලා රෙසිස්ටර්ස් කියලා කියනවා ඉතින් මෙවැනි ප්‍රතිරෝධක මගින් අපිට පරිපතයක් තුළින් ගලන විදදුුද්ධාරාව පාලනය කරගන්න පුළුවන්. මොකද ප්‍රතිරෝධකවල විවිධ ප්‍රතිරෝධයන් තියෙනවා. එහිදී අපිට ප්‍රතිරෝධය වෙනස් කිරීම මගින්. ඒ පරිපතය තුළ ගලන දාරාව අඩුවැඩිකරගන්න පුළුවන්. ඔයාට මෙතන පෙන්ර තියෙනවා සාමානින් ස්ථීර පතිරෝධකවල බාහිර පෙනුම. මේවායේ ප්‍රතිරෝධය මෙහි ඇති වර්ණ වලළු මගින් ගණනය කරන්න පුළුවන්. ඒවාගේ මෙවැට නියත ප්‍රතිරෝධයක් තියෙනවා. ඒගේ ප්‍රතිරෝධය වෙනස්කරාන පුළුවන් විචල්ල ප්‍රතිරෝධකත් තියෙනවා අපි විචාල් ප්‍රතිරෝධක ගැන අපි කතා කරනවා යාරගෙ තවත් පාඩමක් තියවා විද්තයේ සම්බන්ධව දහවැනි පාඩම විද්්‍යතේ කියලා අපි ඒවිඩියෝ එකේදී ඒ සම්බන්ධ වැඩිදුර කතා කන්නවා. ඉතින් ඒවිඩියුවකත් බලන්නමට කරන්න එපා මෙතන දිවාලට සාමාන්‍ය ස්ථිර්පතිරෝධකයක ාහිර පෙනුම සහ හි සම්මත සංකේතය පෙන්නල තියෙනවා තින් මෙතන වානට පෙන්න ලතියෙන්නේ ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ හම එම පරිපතයේ ගලන ධාරාව අඩුවන අවස්ථාවක් නිරීක්ෂණය කරන ආකාරය. අපිට බල්පකක් මේසනා යොදාගන්න පුළුවන් බල්බකයේ දීප්ති අඩුවැඩි වන ප්‍රමාණය අනුව අපිට මේ ප්‍රතිරෝධකය මගින් පරිපතේ ගලන ධාරාවට කුමන බලපෑමක් ඇතිකරනවාද කියලා හඳුන ගන්න පුළුවන්. තින් ප්‍රතිරෝධකේ සම්බන්ධ කරහම මේ බාර්බේ දීප්තිය අඩුුවීමක් දක්නර ලැබෙන්නේ මේ පරිපතයේ ගලන ධාරාව පාලණයවීමක් සිද්ධ වෙනවා එකෙන අඩුවීමක් සිද් වන නිසා. ඉතින් විද්‍යාව හදාරණ ඔයාලට ඉදිරියේදී අවශ්‍යම වන, පාඩක් තමයි අප මේ කතා කළේ ඉතින් විද්තියේ සම්බන්ධවාලට දෙවනිවාරයට පාඩන් දෙකක් තියෙනවා මේ පාඩම් වගේම ඔගුල්ලන්ට දහවිනි පාඩම් විද්‍යහ විද්ධතියක කියන පාඩක් තියෙනවා ඉතින් සෑන්සේ ්ලස් චැල්ලකින් ට ඒ විඩියකත් ලාගන්න පුලුවන්. ඉතින් ඔයාලගේ විශෂ නිර්දේශයට අදාළ සීලුම පාඩම් අපේ චනල්ලකින් බලාගන්න පුළුවන් වගේම. ඔයාල කාල කළමක කරනෙක් කල කොහමද පඩන් කරනනිෙලා අපේ ස්මර්ටස් ටඩේ ඩිය දසි එකක බලාගන්නත් පුළුවන්. ඒ වගේම පිවිසේෙන සෑන්සේ වෙබ් සයිට් එකට ඉතින් එතනද ඕයාලට විද්‍යාධනම තවත් වර්ධනය කරන්න පුළුවහන් සයින්ස් ආිකස් කියවලා ඕයාට අවශ සයින්ස් පඩක් හිදී බලාගන්නක් පුළුවන් සන්ස චැනල්ලෙ ෆලෝ කරලනත්තං අදමයින්ස්ටගන්ම් ෆේස්බු කොලින් ලෝ කරන්න පහල යන රතුපාට ටඩ්නෙන් සබස්ක්‍රයි් කල අපිත් එකතු වෙන්න සයින්සේ පල ඕයාලකි ජීවිතය සාර්ථක කරගන්න සුබ දවසා.